මෙවර ජිනීවාහි පැවත්වුණු වදහිංසාාවට විරුද්ධ කමිටුවේ රැස්වීමට ලංකාවෙන් මමත් පිලිප් සහෝදරයත් සහභාගි වුණා. වගේම ප්‍රථම වතාවට මානව හිමිකම් කොමිසම නියෝජනය කරමින් අම්බිකා මහත්මියත් මිනිවත් සහභාගි වුණා. මෙවර අපි බලාපොරොත්තු වුණා ඇත්තටම රජය අවංකව තමුන්ගේ කටයුතු ගැන පිළිතුරු දෙයි කියලා. එතනදී ප්‍රධාන වශයෙන් රජය නියෝජනය කරමින් ටිකක් ශක්තිමත් කණ්ඩායමක් තමයි ඇවිල්ල හිටියේ. විශේෂයෙන් නීතිපති සහ නීතිපති දෙපාර්තමෙන් තවත් නිලධාරියෙක්, ඉන් පස්සේ ආචාර්ය රොහන් පෙරේරා සහ රවිනාතාරරත්න, ඒවගේම පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක, මේ වගේ ප්‍රධාන ශක්තිමත් කණ්ඩායමක් තමයි ආණ්ඩුවේ වලතින. හැබැයි ඒ සමග ආවා දැනට මම හිතන හැටියට අපරාධාංශයේ ප්‍රධානයට හැටියට ඉන්න සිසිල් මෙන්ඩිස් කියන පොලිස් නිලධාරියා DIG කෙනෙක්. ඔහුට විරුද්ධව යම් අදහසක් ගියා විශේෂම සංවිධානවලින්. මොකද ඔහුගේ නමත් පෞගේ කාලේ යම් යම් වාර්තාවල අඩංගු වෙලා තියෙනවා වදහිංසාවලට ඔහුත් වගකිව යුතුයි කියන නිසා. ඒ වගේ නියෝජිතයක් එවීම ගැන ආණ්ඩුව දෙවරක් කල්පනා කළ යුතුව තිබුණා. නමුත් පැනනගිච්ච ප්‍රශ්නවලදී අපි දැක්කේ ආණ්ඩුව නියෝජිතයෝ ඉතාමත් ශක්තිමත් ලෙස මග ඇහැරියා. දැන් පෞගේ වතාවේ වාර්තාවට අපි ගියාම මොහන් පිරිස් ඇවිල්ලා හිටපුවාම ඔහු ඒ ප්‍රශ්නවලට බොරු වුණත් ඉතා ශක්තිමත් ලෙස බොරු කිව්වා. දැන් මේ නියෝජිතයෝ කළේ මෙවර ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න නැතුව වෙන කතන්දර ගැන ලොකු කාලයක් දාලා තමුන්ගේ කාලය අවසන් කළා. ඉතින් මම හිතනවා රජය මේ සම්බන්ධවේ පළවෙච්ච සියලු අදහස් හොයලා බලලා ඇත්තටම වදහිංසාව ඉවත් කිරීමට අවශ්‍ය නම් කටයුතු කළ යුතුයි කියලා. දැන් ප්‍රධාන වශයෙන් ඒ කමිටුවේ සමාජිකයන් ප්‍රශ්න කරද්දී විශේෂයෙන්ම සභාපති කිව්වා මම අහපු ප්‍රශ්නවලට සංඛ්‍යාලේඛන සෞතු ඔයාලා උත්තර දුන්නේ නැහැයි කියලා. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒ රජයට අපිට කියන්න තියෙන මෙච්චරයි. අපි සන්තෝෂනවා එක අතකින් විදේශ ඇමතිතුමා පිළිගත්තා එදා අපි වාර්තාව දෙද්දී ලංකාවේ තවමත් වදහිංසාව පවතින බව. නමුත් මේ වාර්තාව කියලා තිබුණේ රජය ලොකු උත්සාහයක් දරන අය, ඒ දරන උත්සාහය නිසා වදහිංසාව උඟක් අඩු වෙලා කියලා. ඉතින් ඒකෙදී පැහැදිලිව අපි දැක්කා ලංකාවේ අපේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මානව හිමිකම් කොමිසම වෙනම වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා. අපි ඒ ගැන සන්තෝෂ වෙනවා. මානව හිමිකම් කොමිසමේ තිබිච්ච වදහිංසාව පිළිබඳ සංඛ්‍යාලේඛනයි ආණ්ඩුව ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන අතර බරපතල වෙනස්කමක් තිබුණා. ඒ නිසා ඒක කමිටුවේ සමාජිකයන්ගේ යම් විවේචනයකට ලක් වුණා කියලායි මම හිතන්නේ. රජයට තාමත් ඉඩ තියෙනවා අවංකනම් තමුන් කරන දේවල් සත්‍ය ප්‍රකාශ කරලා වදහිංසාව තවමත් පවතින බව පිළි අරගෙන මේක තුරන් ගන්න. ඒ නිසා මේ වාර්තාවමත් පදනම් වෙලා ඉදිරියේදී රයිට් ලයිෆ් ආයතනය ඒ වාර්තාවේ කරුණු මේ රට තුළ ප්‍රචාරය කරමින් රජයට බලපෑම් කිරීම සහ ඒ කමිටුවත් එක්ක සම්බන්ධකම් පවත්වමින් යමක් දිනා ගැනීමට උත්සාහ කරනවා. මම බ්‍රිටෝ ප්‍රනාන්දු, මම රයිට් ලයිෆ් සංගධානය සහ අතුරුදහන්වන්ගේ පවුල් එකතුව නියෝජනය කරමින් සහභාගී වෙනවා.